එතකොට අපි මේ සතර මා භූත වලින් මොනවාරි දෙයක් අවබෝධ කරනවා නම් ඒක පටයි මට්ටමින් අවබෝධ කරනවා එයා කාය අනුපස්සනාවලන සතර මා භූත වලින් යම් කිසි දෙයක් වේදනාවේ වේදනාවෙන් දුකෙන් එීම අවබෝධ කරනවා නම් එයා මේ ආපෝ ධාතුව වඩනවා මේ හැම දෙයක්ම ධර්මානුකූල තේරුණා සරි ආපෝ වලින් මේ වේදනාව වඩනවා ලේ වලින්නේ සංඥා යන්නේ ලේ වලින්නේ ඔක්කොම ගණන් දෙනවා ලේ නැත්තම් දැන් මෙතන අයියෙන් ගැට ගාලවල මේක මොනවාරි කරාට දැනෙන්නේ නැහැ වේදනාව යන්නේ ලේ වලින් ආපෝ ධාතුවෙන් තමයි වේදනාව ගෙන යන්නේ මේකට ඉස්සෙල්ලේ අහුවෙන්නේ නැහැ නේද ඉස්සකෙසක් කියලා ඔන්න ඥානකත්ලි ඉස්සකෙස තීර විටියෙන් කුඩු ගෙඩියෙන් තරනවා චුම්බකේ නයත් විදන්නේ ඇයි ලේ නැහැ හැබැයි ලේ තියෙන නැගිල්ල කියලා ගැව්වොත් එම එන මේ වේදනාව යන්නේ ලේ වලින් එතකොට යම් කිසි කෙනෙක් වේදනාව පිළිබඳ යමක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් එයා ආපෝ ධාතුව වඩනවා මේ වායු වලින් මේ ඔක්කොම සංස්කාර ගණිතන කරන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් මේ 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 නාම රූප දිහා බලලා ධර්මානුකූල මොනවද කියලා හිතනවා නම් ඒ හිතන කෙනා වඩන්නේ ධම්මානුපස්සනාව වායු ධාතුව වඩන්නේ යමක් වෙනව නම් ඒක හොඳට විනිවිද දකින්න සතරමා භූතය ගැනතුම මේක එහෙම එකක් නෙමෙයි මේක මේ විදිහට යන මේක හැලීමක් දැන් ඇති ගන්නවා එයා අරියට ඉඳ සිටෙන් දකින්න ඒක ආලෝකයක් දැම්මම අර හොඳට විනිවිද පේන්නේ ඒ වගේ හොඳට දකින්න එයා චිත්තානුපස්සනාව වඩනවා එහෙනම් මේ සතරමා භූතවලට දේශනා කරපු කමඨා හතර තමයි මේ සතර සතිපට්ඨාන සතර ආකාරයක සීය පවත්තන එක ඝන වස්තු ද්‍රව වස්තු වායු වස්තු උණුසුම් වස්තු කියලා මේ මට්ටම් හතර සතර සතිපට්ඨාන දේශනා කරලා තියෙනවා එතකොට මගේ කයේ තමයි සතර සතිපට්ඨානේ තියෙන්නේ. මම හැදිලා තියෙන්නේ මේකෙන්නේ. ආයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම කාය අනුපස්සනාව. ඒ ක්‍රියාකාරීත්වය තුන රිදෙනවනේ චක්කුම අම්බෝ හරි මාංශි උඩට ඇවිල්ලා කොන්ද රිදෙනකොට වාද වේදනා අනුපස්සනාව. මාංශි එනකොට රිදෙනවා. විවේක ගත්තාම හරියනවා. එහෙනම් මේ ලෝකේ මේ හැම මාංශියටම හැම වේදනාවටම තියෙන එකම දේ තමයි විවේකේ. එහෙනම් විවේක සුවේ හිටියම මේක හරියනවා. එහෙනම් නිවීමේ ක්‍රමය තමයි මේ හැම ප්‍රශ්නෙම විසඳන විදිහ එක පවටා ගන්නවනේ. එයා ධම්මානුපස්සනාව වඩනවා. මාංශුනේත් මමමයි, විදුනේත් මමමයි, විවේක ගත්තාම හරියනවා කියලා හොයාගත්තෙත් මමමයි, විවේක ගත්තාම මේ සුවේ විඳිනේ කරන්නේත් මමමයි. මේ ඔක්කොම සිටිවිලි වල ක්‍රියාකාරීත්වයක් නේ තියෙන්නේ. විදිනවා කියන්නේ තේසිතමයි. විදින බව දැනගත්තෙත් තේසිතමයි. ඒකට ක්‍රමයක් හොයාගත්තෙත් එයාමයි, නිවාගත්තෙත් එයාමයි. මෙතන මොකවත් නැහැ සිත විතරක් පැවතිලා මේ සම්පූර්ණ නැතුම එයා චිත්තානුපස්සනාව වඩනවා. කායානුපස්සනාව වඩපු කෙනා සෝවා. වේදනානුපස්සනාව වඩපු ආපෝදාත ප්‍රත්‍යක්ෂ කරපු කෙනා සකුර්දාගාමි. ධම්මානුපස්සනාව සම්පූර්ණ කරපු කෙනා අනාගාමි. චිත්තානුපස්සනාව සම්පූර්ණ කරාම රාග මාර්ගඵල හතරයි. ඒ මාර්ගඵල හතර අරන් තින්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන අරන් තින්නේ සතර මා භූතවලින්. ඔක්කොම හතරෙන් යන්නේ. චතුරාර්ය සත්‍යයත් ඒ සතර මා භූතවලින් ගත්තත් තවත් එක ප්‍රතිරුවක් එකම වස්තුක ක්‍රියාකාරී ගොඩාක් තියෙනනේ එම එක ක්‍රියාකාරීත්වය තමයි සතර මා භූත වලින් ගත් එක සතර සතිපට්ඨාන චතුරාර්ය සත්‍ය ධර්ම ඒක වඩන පිළිවෙල එහෙම තමයි ගොඩාක් ක්‍රම තියෙන එක එක කෙනාට ආවේනික වෙච්ච එක එක ක්‍රම සමහර කට්ටිය ඒක දිහා බලාගෙන ඉඳලා ටික දවසක් යනකොට මාර්ගඵලවලටපත් වෙනවා සමහර කට්ටිය ඒව ආගෙන ඉන්නකොට අවබෝධය වැඩි වෙලා මාර්ගඵලවලටපත් වෙනවා සමහර කට්ටියට ආලා එන්න බෑ ප්‍රඥාව මදි. සමහර කට්ටියට මේ සාකච්ඡා කරන්න බෑ සාකච්ඡා කරන එක තේරුම් ගන්න බෑ. සමහර කට්ටියට කමඨාන් කියලා විශේෂ පුහුණු දෙන්න බෑ හොරොත් දෙන්න. දමල ගාලා යනවා තරහා යනවා. ඕව කර කර ඉන්න පුළුවන් උන්වහන්සේට ඕන දේවල් අපිට කර. ඒම එකක් වෙනවා. එහෙනම් ඒගොල්ලන්ට භාවනාමය පැත්තේ කැළඹෙන්නෙත් නැතුව නිවාගෙන ඒක තුළ මේක පොඩ පොඩ ක්‍රමානුකූලව ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමයක් දෙන්න ඕනේ. එතකොට එක්කිනාට එකම පුද්ගලයාට සාපේක්ෂව වෙනස්. තමන්ගේ කයේ තියෙන හතරමා භූත තුළ මාර්ගඵල හතරම තියෙනවා. ඒක තුළ සීය පවත්තන පဋාණ හතරකුත් තියෙනවා. ඒකෙන් ගොඩනැගිච්ච චතුරාර්ය සත්‍යකුත් හතරකුත් තියෙනවා. සත්‍ය හතරකුත් තියෙනවා. හැබැයි ඒක හැමෝටම වඩන්න බෑ. ඒ නිසා තමයි නියපිලේ පස් වලින් මිනිසු රහත් වෙන්නේ. අනිත ඔක්කොම හොඳ මාකොලේ පස් කොච්චර ටිපර් කොච්චරද? කැක්කක් කීයකට පටවන්නේ? එච්චර ප්‍රමාණයක් ඉන්නවලු අර පොඩ්ඩ විතර යන අරකට ඔලොත්තු දෙන කට්ටිය විතරයි යන්නේ. එන්න ලක්ෂයකට කමටාන් දුන්නාම ඉතින් එක්කෙනෙක් බලාපොරොත්තු වෙන ටිකක් අපහසුයි. හැබැයි හැමෝටම රාස් වෙන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන මේ ශ්‍රේෂ්ඨම දේ. මිනිසක් බව ලබලා දුකයි නිවෙන්න ඕනේ කියලා හිතන හැමෝම සුදුසුකම් ලබන එලිජිබල්. ඔක්කොම සුදුසු. හැබැයි ඒක වඩන්න යන ගියාම අතපසු වෙනවා. ප්‍රමාද වෙනවා. කලකිරෙනවා. ඒක දැන් වඩලා බෑ කියලා කියනවා. ඒක රාස් වෙලා හරියන්නේ නැහැ කියලා කියනවා. අර ඉදන් ටික අල්ලන්නේ නැගේ වල ටික අල්ලන්නේ නැගේ වල ඉන්න මිනිසුත් එක්ක ඝන දෙනු අල්ලන් ඉන්නවා.
ඒ හිතේ මගේ ඥාතිය මගේ දරුවෝ ඒවා ඒ මතකයන් අත්හරින්නේ නැහැ. එහෙම බැඳිලා ඉන්න නිසා එතනද එන්න බර නියපිටිය පස්සොල්ට එන්නේ නැහැ ඒගොල්ලෝ. මගේ ඉර වෙනවා. අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ. හැමෝම පෙර සංසාර ඔක්කොම කටිය නැහැ. ඔක්කොම අපේ කට ඔක්කොම ගියා. ඉවරයි කවුරුත් නැහැ. මට පීක වෙන්නවත් මට බැරි කොට මට කොයිද මේ දරුවෝ ඥාතිය මිත්‍රයෝ ඉන්නේ. මොකවත් නැහැ. ඉතින් ඒ කාරණා තියෙනවා. ඉතින් මේකට මම කොලයක් නෙවෙයි කියලා මගේ වෙන්නේ කොහොමද? කාගේ හරි කවුරුහරි ගත්තද? ඒ නවදේම අත්තරලා නිදාස් වෙන්න පුළුවන් නේ. එයා අර නියපිලේ පස් වලට එනවා. දැන් මේකේ මත් අරින්න දැන්. මම පැවිදි වෙච්ච ස්ථානය. මම නැත්නම් අම්මලා ගැන ටිකක් හිතද්දි නෑ. ඒ කියන්නේ ගෙදර හරි බල්ලෙන්දේ යන දේවලුත් මේ එකක් නේ. හොඳ නෑ නේද? ඒක නැදීමක් නේ. ආර්ය ශ්‍රාවකයට කොයිද අම්මලා? ආර්ය ශ්‍රාවකේ කොයි කොයි කුසේ ඉපදිලා තියෙනවද කියලා මට කියන්නකෝ. එයා තථාගතයන් වහන්සේගේ ඥානවලින් ඉපදෙන්නේ. කරපටිය බඳිනකොට අපි ආර්ය ජාතියට ඇතුල් වෙනවා. ඉපදෙනවා. සාසනෙ ඉපදෙනවා. සාසනෙ ඉපදුනම අපි තාත්තා කවුද? තථාගත බුදුහාමුදුරුවෝ. අම්මා කවුද? අමාමෑණි බුදුහාමුදුරුවෝ. දැන් සාමාන්‍ය රෙද්දේ යටේ නැගෙන ඉන්නවනම් දැන් අපි බුද්ධ වංශේ නෙමෙයිනේ. වික්ෂුවක් කවදාවත් මෞකසී ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඉපදෙන්නේ. සබ්බදුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍යකනතයි මං කිව්වා මේ ආත්ත අම්මා තාත්තා කවුරුනේ එක්පසියා බුදුහාමුදුරු විතරයි. බුදුහාමුදුරන්ගේ සරණ යන්න ඕනේ යා. මොනවා වුණත් ඒක අපට අදාළ නැහැ. වික්ෂුවට ඒක අදාළ නැහැ. දැන් මෛත්‍රී කියලා කියන්නේ මොනවද ප්‍රාණ? ඉතල ඒක කියමු. මෛත්‍රී කියලා ඕවා සදාත් කරන්නේ මොනවද? කෙනෙක් යහපත වෙනුවෙන් මොකක් හරි හිතීම සානස් අනුකම්. ඔබ වහන්සේ මේ ස්වාමීන් වහන්සේට යහපත. වහන්සේ රාහත් වෙනවා කියනවා. උන්වහන්සේට මෛත්‍රී කළා උන්වහන්සේ රාහත් වෙනවා. ඔබ වහන්සේ මොකක්ද? මාරද මං අමුතු මයිකේ කළ 25 කට 25ම කියන්නේ නෝ අපිට මට මයිකේක් නැද්ද මයිකේ යano තමන්ගේ රාත් බෝධියට රෑදවල් දෙකේ මාංශල වැඩ කිරීම ඒක තමයි සදා මයිකේ භාග්‍යතුන්සේ දේශනා කරනවා මේ කිසිම කෙනෙක්ගේ කර්ම තව කෙනෙකුට වෙනස් කරන්න බෑ කියලා බලෙන් නිවන් දක්වන්න පුළුවන්ද නිවන් දක්වන නේද මේ ලෝකෙට ලොකුම මෛත්‍රිය බලෙන් කාවත් නිවන් දක්ින් දක්වන්න බැරි නම් අපි පෙන්වන මෛත්‍රිය සාමාන්‍ය ලෞකික එකක් නෙමෙයිද මාව විතරක් නම් මට නිවන් දක්වන්න පුළුවන් නිවන් දක්වන එක නම් මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ මෛත්‍රිය එන ඒ මෛත්‍රිය මට විතරනේ කරන්න පුළුවන් වෙන කාටවත් කරන්න බෑනේ කොහොමයි මෛත්‍රී පාරමිතාන් තව කෙනෙක් කරාත් කෙරෙවුවා කරන්න බෑ මේ කරදී සුන්වාන්සලා අතර අපි කතා කළාට ලෝකෙට අපි ඒක කියන්නේ. ඒතකොට මිනිස් වැඩිහිටියෝ ඔක්කොම අසරණ. ඒකේ එහෙම කියන්නේ. වික්ෂුන් වහන්සේ ඔක්කොම අත්හැරලා නෙන්නේ. ඒගොල්ලන්ට මේ ප්‍රතිපත්තිය හරි. ඒගොල්ල බුදුන් සරණ ගියට පස්සෙ නෑ. ගෙදර කට්ටිය කියනවා ඉතින් ආන්දර මානෝ නාම ඉතින් අම්මා තාත්තගේ මල මුත්‍රා දින් දෙයිය. ආන්දර දිව කරන්නත් බෑනේ. එන්නේ තාම්දර කතා කරන්න ඕන ආන්දර කියන්නේ. ඒ කටි පිටා දා ගන්නවා. ඒක ගියන්ට එන්නේ කියන්නේ. ගියන්ට කියන්නේ වෙන ධර්මයක්. පුදුජන මට්ටමින් ලෞකිකේ ඉන්න ලෞකික කට්ටියට වෙන එකක් ලෝකෝත්තර කට්ටියට වෙන එකක් අපිට සාමාන්‍ය ieval dorwal ඥාතියෙම ඉන්න බෑ එහෙම ඉන්නවනම් එයා තාම පැවිදි වෙලා නැහැ එයා තාම ගෙදර ඉන්නේ අම්මා මොනවද කළේ අම්මා කෙනෙක් නැහැ තාත්තා කොයි දෙන්නේ තාත්තා කෙනෙකුත් නැහැ කොයි දෙන්නේ බුද්ධ ශාසනයෙන් කවුරු නැන්ද බලන්න කවුරුත් නැහැ ඉල්ලාගෙන කන්නේ ගාක්යට ඉන්නේ ගල්ගුවාව කියන්නේ සේනාසනේ කියන්නේ මොන හරි වුණ සහෝදරයෝ ඉන්නවා ශ්‍රාවක සංඝ යනතිනම් බලයි අකමැතිනම් කරන්න දෙයක් නැහැ අසරණයි ඕක තමයි වික්ෂුවගේ මානසිකත්වය අපිට සාල ටීම් එකක් සමහර දායකයෝ ඉන්න අපොලෝ ගෙනිලා අපි බලන්නේ අපොලෝ ගිහිල්ලා තියලා බලන්න තරම් දායකනේ ඒ කියන්නේ එයා බැඳිලානේ බැඳින් කඩන්ඩ ආපු කෙනා මේ ලෝකෙ හැමදේටම අවු වෙලා බැඳිලානේ අම්මා කෙරේ තියෙන ආදරේ මේ සෙනෙහස කඩන්න බැරි නම්, දේවල් අමතක කරන්න බැරි නම්, කෙලෙස් අමතක කරන්නේ කොහොමද අපේ හාමුදුරනේ? එකනින්ද මැරෙන්නේ ඉන්න කෙනාවත් අත්තරින්න බැරි නම්, දානගෙන තරුණ කාන්තාවත් අත්තරින්නේ කොහොමද? ඉතින් දෙපොට සිවුර එමින්චර කොට යට තියලා පැනලා යනවා කියන එක හාන්න දෙයක්ද? අත්තරලා නැහැ මොකවත්. මම සාසනයට යන්න කියලා ගෙදරින් එළියට එනකොට අපේ අම්මා කීපේ වචනේ දැම්මා. අපිට කරන්න බැරි දෙයක් කරන්න යනවා. මේ කියන කතන්දර අපට කරන්න බෑ. ගොඩාක් දේවල් අපට පුළුවන් මේ කතන්දර අපට කරන්න බෑ. මේක අලුත් එකක්. පුතා මේ අමාරු එකක් නේ කරන්න යන්නේ. ඉන්න යන්න. හැබැයි පුතා අදින් පස්සේ වට අම්මා තාත්තා නැහැ. වට අම්මා තාත්තා නැහැ.
ඔයා මේ පිළිපදින ශාස්ත්‍රෝන් වහන්සේ තමයි වගේ අම්මා තාත්තා. මම කොහෙද ඉන්නේ? ඒ ඉන්න කට්ටිය තමයි වගේ ඥාතියෝ. අදින් පස්සේ ඔයාට අම්මා තාත්තා කවුරුත් නැහැ. පිටිපස්සේ ඇරිලා බලන්න නැතුව යන්න. අදින් පස්සේ කවුද? හැබැයි අපි මාන වෙලා ඉවර වෙලා අපේ හාමිගේ දේවල් වලට දොර වලට යනවා නේද? ඒගොල්ලෝ උරසල් කරනවා. ඒගොල්ලන්ට කාඩරයක් නැත්නම් කම්පා වෙලා උඩට පැනගෙන යනවා නේද? අසනීප කරන්නේ වුණාම කොච්චර වැඩ තියෙනවා දහලා ගින් ළඟ ඉන්නවන පිරිත් කියනවන ආරක්ෂා කරනවන ඉතින් ආඳුනි මේ සිවුර විතරනේ අපිට වෙනසක් තියෙනවා අනිත් අර gedara කට්ටියද තියෙන ඒ ඔක්කොම ඇඟින් ටික අපිට තියෙනවනේ ඒ කට්ටියද තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අපිට තියෙනවා මේක විතරනේ වෙනස් වෙලා වෙන මොකවත් වෙනස් වෙලා නැහැ සම්පූර්ණ ජීවිතයක් නිකට කරන්නේ ඒ දැඩි මේම තියෙනවා පිටිපස්සෙන් එනවා තෙරණිය ඉස්සරහින් යනවා රාතන් වහන්සේ පුතේ පුතේ කියලා කතා කතා කරන්න පාඩු වෙනවා පුතේ ඉන්න ඉන්න ඇරිලා බලලා කරන මෙච්චර කාලයක් වෙලා බලන ලැජ්ජ නැද්ද පුතා පුතා කියලා කතා කරන ආම්දුරන්ට අවුරුදු ගානක් බලන්නේ කියන්නේ පුතා හම්බෙන්නේ හම්බුනම මේම කතා කරන්න අම්මට ඒක තමයි මා කරුණාව එයා rahat වෙනවා කතන්දරය මම දන්නේ එයා rahat වෙනවා දෙමව්පියන්ට ඒ බැඳින් හැදෙන්නයි උදව් කරන්න ඕනේ අලුතෙන් බැඳින් කරන්න නෙමෙයි අපි දෙපාර තුන්පාර ගිහින් බැලුවාම අමාරු වෙච්ච කම ආන්දර පුතාට එන්න කියන්නේ නැරෙන්ද කලින් දකින්න ඇයි ඒක ආවේ අර ඇවිල්ලා පුරුදු කරලා එතනින් පස්සේ යන්නෙත් නෑ බලන්නෙත් නෑ සාදුකාරය දෙන්න මගේ පුතේ අවදරි දවසක රාත්‍රියේ මං සන්තෝෂ වෙනවා මගේ පුතා සාසනේ ඉන්නවා එහෙම කියන අය එන්න එන්නයි කියලා දන්නවා යා දැන් අපි ගිහිලා ගිහිලා බැඳීම වැඩි කරාම යා මරණ මොහොතේ මොකද අන්තිම කැමැත්ත මගේ ආන්දර පුතා බලන්න ඕනේ මට ඒ සිවුරම මකුළු එක්කලා ඉපදෙනවා අයියෝ. ඒ සිවුරම මකුළු එක්කලා ඉපදෙනවා. ඇයි ඒ ආන්දර පුත අත්හරින්න බෑ. ඒත් අම්මට මේ අනවසි බැඳීම හදලා තින්නේ අපි නේද හම්බුනේ. අපි ඒ ඔළුව නරක් කරලා නේ. මම දන්නේ මගේ මානසිකත්වය මං කීයේ. වාචිකලට දැන් කීයේ දෙකට මගේ මානසිකත්වය මම නම් තීරණය කළා තින්නේ මගේ අවසාන උස්ම එළනකම් මගේ දේවල් දිසාවත් මම බලන්නේ නැහැ කියලා. එන්න කට්ටිය නෑ. ඒගොල්ලෝ ඇවිල්ලා මගෙත් එක්ක ඇවිල්ලා පුතා කියලා කිව්වෙ කවුද කියලා. අම්මා එන්න කෙනෙක් නෑ කියලා මගේ පාඩය. මම ඒ මානසිකත්වයෙන් ඉන්නේ. ඒගොල්ලෝ තේම තමයි මට කතා කරේ. අවුරුද්දකට පස්සේ මම කෝල් එකක් ගත්තා. පුතා කතා කරා. කොයි පුතාද? ලොකු පුතා. එන්න කෙනෙක් නෑ. අපිට ඉන්නේ එක්කෙනා යා වඩට ගිහිල්ලා තියෙනවා. ඔයා වරන් දින ෆෝන් නම්බර් එක. මම දෙන්න නම්. හරින්නේ නම්බර්. මං කා නම්බර් හරි කියලා. දෙන්න පුළුවන්. නමුත් මේක ෆෝන් නම්බර් එකක්. ඒ කියන කට්ටිය මේ නෑ. ඊට පස්සේ කෝල් කරනකොට නම්බර් එක අගිට බලලා ගන්න අපිට කරදර කරන්න අපිට බැන තියෙනවා. ඒ කර්මෙන් විපාකයක් කල්පනා කරලා ෆෝන් එක තියලා බැමිනියන්ට කෝල් ගන්න එක හොඳ පාඩම. මට මේම වෙලා මදි. ආයි මේක තමයි අන්තිම කෝල් එක. ජීවිත කාලේ අල් කෝල් ගන්න. දැන් නම්බරේ ඔළුවේ මතකෙත් නෑ මට. අයින් කර. අර වැඩක් නෑ.